අද අපි හම් වෙනවා තුන්වෙනි අධ්‍යාපන වශයෙන් දෙවනි දවසේ තුන්වෙනි දවසේ අපි අද හම් වෙනවා අද අපි සාකච්ඡා කරමු දෙවනි හෝඩිය කොහොමද හදාගන්නේ කියලා එහෙමනම් ලියාගන්න එහෙමනම් ලියාගන්න සංයුක්ත හෝඩිය සංයුක්ත හෝඩිය मूलिक स्वर संकेत देखाखो मूलिक स्वर संकेत देखाखो ईट वैडी गणनाक एकत्वी मूलिक स्वर संकेत देखाखो ඊට වැඩි ගණනක් එකතු වී නිර්මාණය කරනු ලබන ස්වර සංකේත සංයුක්ත ස්වර සංකේත ලෙස හඳුන්වයි සංයුක්ත ස්වර සංකේත ලෙස හඳුන්වයි එවන් සංකේත 11ක් කොරියානු හෝඩියට ඇතුළත්ය කොරියානු හෝඩියට ඇතුළත්ය එම සංකේත 11 මෙම සංකේත 11 එම සංකේත 11 මූලික ව්‍යංජන සංකේත 14 සමග එකතු වී මූලික ව්‍යංජන සංකේත 14 සමග එකතු වී අක්ෂර 154 කින් යුත් अक्षर 154 किन युत संयुक्त होडिय निपदवाय संयुक्त होडिय निपदवाय संयुक्त होडिय निपदवाय එතකොට අපි දැන් කතා ගිය සතියේ කතා කරේ මූලික හෝඩිය. ඒ මූලික හෝඩිය පුතේ බලන්න ඔයාලට ආපු ටියුට් එකේ 4 වෙනි පිටුවේ තිනවා. ඊළඟට අපි සකස් කරපු ව්‍යංජන පළවෙනි පිටුවේ තියෙනවා සංකේත මූලික ස්වර සංකේත 10. ඒකේ දෙවෙනි පිටුවට ගියහම තියෙනවා මූලික ව්‍යංජන සංකේත 14. ඊට පස්සේ ඒකේ තුන්වෙනි පිටුවට ගියහම අපි අක්ෂරයක් නිර්මාණය කරන ආකාරය සහ මූලික ස්වරය අක්ෂරයක් ලෙස ලිවීම තියෙනවා. ඒකේ හතරවෙනි පිටුවට ගියහම ඒකේ හතරවෙනි පිටුවේ තිනවා බලන්න පළවෙනි උඩරූලේ පළවෙනි එකේ තිනවා මූලික ස්වර සංකේත 10. ඒකේ වමේ ඉහළ ඉඳලා පහළට වම් පැත්තෙන් තිනවා මූලික ව්‍යංජන සංකේත 14. ඊට පස්සේ එකේ මැද කයන්නට අයන් එකතු වෙලා කා හැදිලා තිනවා කයන්නට යයන් එකතු වෙලා ක්‍යා හැදිලා තිනවා ඒ විදියට අකුරු 140 හැදෙන විදිය තියෙනවා. ඊළඟට අපි දෙවනි විදියට එන්න හදන්නේ මේ සංයුක්ත ස්වර සංකේත කියන තැනට. අපි එන්න හදන්නේ සංයුක්ත ස්වර සංකේත කියන තැනට. ලියා ගන්න මාතෘකාව සංයුක්ත ස්වර නිර්මාණය වන ආකාරය සංයුක්ත ස්වර නිර්මාණය වන ආකාරය පළවෙනි එක ගිය සතිය අපි ඉගෙන ගත්තා ආ ආ කියන ස්වර සංකේතය එකතු කරනවා ඊ කියන ස්වර සංකේතය ආ එකට ඊ එකතු කළා අද හදනවා ඒ කියන සංකේතය අකුර නෙවෙයි හදන්නේ ඒ කියන සංකේතය දෙවනි එක
දෙවෙනි එක අද හදනවා යා කියන ස්වර සංකේතයට මේ සංකේතයක් හදන්නේ එකතු කරනවා ඊ එතකොට හැදෙනවා ඒ කියන ස්වර සංකේතය ඊළඟට තුන්වෙනි එක ඕ කියන ස්වර සංකේතයට එකතු කරනවා ඊ හැදෙනවා ඒ මේවා සංකේත හොඳේ ඒ හතරවෙනි එක හැදෙනවා යෝ කියන ස්වර සංකේතයට යෝ කියන ස්වර සංකේතයට යෝ කියන ස්වර සංකේතයට එකතු කරනවා ඊ ඊ හැදෙනවා යේ හැදෙනවා යේ පස්සෙනි එක ඕ කියන ස්වර සංකේතයට එකතු කරනවා ස්වර සංකේතය හැදෙනවා වා කියන ස්වර සංකේතය හතරවෙනි එක sorry හයවෙනි එක මෙතන ඕ එකට ආයකට ඊ එක තුනක් එකතු වෙනවා ඕ ආ ඊ හැදෙනවා වේ හැදෙනවා හැදෙනවා වේ කොරියන් එකේ වේ ශබ්ද තුනක් තියෙනවා අර සිංහල භාෂාවේ සා ෂා සා කියන වගේ දැන් හත්වෙනි එකත් වේ ඕ එකට ඊ එක ඕ එකට ඊ එක හැදෙනවා වේ අටවෙනි එක ඌ එකට ඊ ඌ එකට ඕ හැදෙනවා වෝ නවවෙනි එක ඌ ඕ ඊ එතකොට ඌ ඕ ඊ ඒකත් වේ ඒකත් වේ වේ ශබ්ද තුනයි මේක එකක් මේක එකක් මේක එකක් මේ ශබ්ද තුනම වි වේ මේ චූටි වෙනස්කම් තියෙනවා අපේ ප්‍රමාණයට මේ ගාන හරි ඊළඟට ඌ එකට එකතු වෙනවා ඊ හැදෙනවා වි ඊළඟට අ එකට ආ නෙවෙයි අ එකතු කරනවා ඊ එතකොට හැදෙනවා අයි 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 ඔන්න ඔය විදිහට තමයි සංයුක්ත ස්වර ටික හැදෙන්නේ සංයුක්ත ස්වර ටික හැදෙන එක දැන් අකුරු වලදී අපිට වැදගත් වෙන්නේ නැහැ නමුත් මේක අපි ඉදිරි පාඩම් වලදී වැදෙන වැදගත් වෙනවා ඒකින්ද කව හැමෝම ලියා ගන්න සංයුක්ත ස්වර නිර්මාණය වන ආකාරය කියලා මේ 11ම ලියා ගන්න මේ 11ම ලියා ගන්න ලියා ගන්න මං හිතර පැහැදිලිව ඇති ඔයාලට හැඩවල ඇදකුද තින ඔයාලා ලස්සන්ට ඉර කෙලින් ලියා ගන්න ලියා ගන්නකෝ විනාඩි විනාඩියක් දෙකක් දෙන්නම් ලියා ගන්න
ආ මේක දැන් මකනවා මං හිතන ඔක්කොම කට්ටිය ලියා ගන්න නැති කියලා ආ ගිය සතියේ මං උගන්නපු ඔයාලට තේරුණාද ගැටලුවක් එහෙම නැහැ කියලා විශ්වාස කරනවා සරල දෙයක් මොකද ඕ ලෙවල් කරපු දරුවෝ අපිත් එක්ක ඉන්නේ දෙයක් තේරුම් ගන්න පුළුවන් මට්ටමේ දරුවෝ ඉතින් මම හිතනවා ගිය සතියේ මම කියලා දීපු දේවල් වැටහෙන්නේ නැති කියලා අද අපි මේකත් කළා මේ අකුරු ටිකේ මූලික වැඩ කටයුතු තේරුම් ගැනීම මූලික වැඩ කටයුතු ටික පටන් ගමු දැන් අපි ලිව්වා සංයුක්ත ස්වර සංකේත හැදෙන ආකාරය ඊළඟට ලියා ගන්න සංයුක්ත ස්වර සංකේතයක්ද අක්ෂරයක් ලෙස ලිවීමේදී සංයුක්ත ස්වර සංකේතයක්ද අක්ෂරයක් ලෙස ලිවීමේදී එයට ව්‍යංජන සංකේතයක් එකතු කළ යුතුය සංයුක්ත ස්වර සංකේතයක්ද අක්ෂරයක් ලෙස ලිවීමේදී එයට ව්‍යංජන සංකේතයක් එකතු කළ යුතුය ඊට පස්සේ ඒ සඳහා කියලා ලියලා ඒ මාතෘකාව ඒ සඳහා කියලා ලියලා ඒ දිග අතට මේ රූලේ දිග අතට ඒ සඳහා කියලා නතර කරපු තැනින් ලියා ගන්න ඒක මේ ඒක ලියද්දි පුතේ එච් චක්‍ර තරම් පළලට ලියන්නේ නැහැ ඊට වඩා පාටුයි ඒක ඊළඟට ඒක ඊළඟට ඒක ඔය හතර ලියන්න ඔය හතර ලියන්න මේ හතර ලියන්න හරි යන සංකේත ව්‍යංජන සංකේතයට දකුණු පසින් ලියනු ලබයි ඉතිරි සංකේත ව්‍යංජන සංකේතයට පහලින් ලියනු ලබයි ඉතිරි සංකේත ව්‍යංජන සංකේතයට පහලින් ලියනු ලබයි ඉතිරි සංකේත ව්‍යංජන සංකේතයට පහලින් ලියනු ලබයි ඊළඟට පුතාලා ලියා ගන්න එතනම සංයුක්ත සර සංකේතයක් අක්ෂරයක් ලෙස ලිවීම සංයුක්ත සර සංකේතයක් අක්ෂරයක් ලෙස ලිවීම බුද්ධික මේක ගන්න සංයුක්ත සර සංකේත අක්ෂරයක් ලෙස ලිවීම මෙන්න මේ විදිහට ලියන්න ඕන අක්ෂරයක් ලෙස මම බෝඩ් එකේ ලියනවා සංයුක්ත සර සංකේත අක්ෂරයක් ලෙස ලිවීම අර සටහනේ තව චුට්ටක් ලියන්න संयुक्त स्वर संकेत ये मूल शब्द संयुक्त स्वर संकेत ये मूल शब्द संयुक्त स्वर संकेत ये मूल शब्द बिंदु व्यंजने यदा निर्माण कराई बिंदु व्यंजने यदा නිර්මාණය කරයි සංයුක්ත ස්වර අක්ෂර මේ විදිහට ලියවෙන්නේ බිඳුවයි වමේ ඒ ස්වර සංකේතය ලිව්වා දකුණු පැත්තෙන් ඒක ඒක ඒ බිඳුව
මේක ඒ මේක යේ මේක වා මේක වේ මේකත් වේ මේක වෝ මේකත් වේ මේක වී මේක අයි අයි කියලා ශබ්ද වුණත් හරි වැරදිම නෑ අයි මේ 11 ලියා ගන්නද ලියාගමු 11. මයි මේ 11 ලියාගන්න ලියාගෙන මැසේජ් එකක් දාන්න ඉවර නම් ඉවරයි කියලා. මයික් ඔෆ්. අටවෙනි එක වෝ හොඳේ අටවෙනි එක වෝ
හරි දැන් අපි බලමු ඉස්සරහට මේක කොහොමද සංයුක්ත හොඩිය හදාගන්න කියලා. අපි ගිය සතියේ මම කට්ටියට කිව්වා හදාගන්න කියලා මූලික හොඩිය. මම විශ්වාස කරනවා හදාගෙන ඇති කියලා. එහෙම දැන් අපි බලමු ගිය සතියේ අපි හැදුව විදියට කොහොමද සංයුක්ත හොඩිය හදාගන්නේ කියලා. ඒකට උදව් වෙයි අද ඔයාලට මේ ටියුට් එකේ 7 වෙනි පිටුව මෙන්න මේ පිටුව පෙල්ල ගන්න. මේකේ ගිය සතියේ ආයක තිවිච්ච තැන අද තියෙනවා සංයුක්ත සටහන් ටික. ව්‍යංජන ටික වෙනස් වෙලා නැහැ, ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒකෙන් හැදෙන අකුරු 50 154. හැදෙන්නේ මෙහෙමයි බලා ගන්න. අල් කයන්න කියන ව්‍යංජන සංකේතයට එකතු කරනවා ඒ කියන ස්වර සංකේතය හැදෙනවා කේ කියන අකුර. අල් කයන්න කියන ව්‍යංජන සංකේතයට එකතු කරනවා ඒ කියන ස්වර සංකේතය හැදෙනවා කේ කියන අකුර. අල් කයන්න කියන ව්‍යංජන සංකේතයට එකතු කරනවා ඒ කියන ස්වර සංකේතය හැදෙනවා කේ කියන අක්ෂරය. අල් කයන්න කියන ව්‍යංජන සංකේතයට එකතු කරනවා යේ කියන ස්වර සංකේතය හැදෙනවා කේ කියන අක්ෂරය. දැන් මෙතන පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි විතරයි තියෙන්නේ වමෙන් දකුණෙන් ලියන්න. අනිත් ඒවා සියල්ලම ලියන්න ඕන ඉහලින් පහලින්. පස්වෙනි එක අල් කයන්නට එකතු කරනවා වයන්න වා සංකේතය හැදෙනවා වා වා. හයවෙනි එක අල් කයන්නට එකතු කරනවා වේ වේ වේ. හත්වෙනි එක අල් කයන්නට එකතු කරනවා ඒත් වේ. එතකොට හැදෙනවා ක්වේ. මේක මතක තියාගන්න පුළුවන් ක්වේ වගේ ඒවා. අර නිකන් සිංහලේ තියෙන්නේ අර අපිට හුරු පුරුදු වචන. අර අනිත් මිනිස්සු බලන් ඉන්නේ මේ අපි මේ ක්වේ ක්වේ කියන ටික මතක තියාගන්න පුළුවන්. අල්ලපු ගෙදර මිනිස්සු බලන් ඉන්නේ අර අපිට එහෙම වෙනක. අන්න ඒක මතක තියාගත්තාම හරි.
අටවෙනි එක අල් කයන්නට එකතු කරනවා වෝ වෝ හැදෙනවා වෝ මේක තමයි අර වෙන භාෂාවල් වලින් වෙන භාෂාවල් වලදී අපිට තියෙන අපහසුතාවය කොරියන් වචනවල අපහසු ශබ්ද වෙන්නේ මෙහෙමයි අල් කයන්නට ආයෙමත් එකතු කරනවා වේ එතකොට හැදෙනවා ක්වේ ක්වේ අල් කයන් අල් කයන්නට එකතු කරනවා වී හැදෙනවා ක්වී අල් කයන්න අල් කයන්නට එකතු එකතු කරනවා අයි අයි හැදෙනවා කයි කොරියන් භාෂාවේ තිනවා කයි නයි තයි මයි තයි එහෙම වචන ටිකක් තිනවා මේ 11 ලියාගෙන අල් නයන්න තනියම හදන්න ඕන මේකේ දෙවනි පේළිය තනියම හදන්න ඕන මේකේ මේකෙත් දෙවනි පේළිය දැන් තනියෙන් හදන්න ඕන මේකේ දෙව මං හැදුවේ පළවෙනි පේළිය මේකේ දෙවනි පේළිය තනියෙන් හදන්න ඕන දෙවනි පේළිය ටියුට් හම්බෙච්ච නැතේ රෙකෝඩින් එක බලන්න මොකද හේතුව මේ අපි ටියුට් දාලා තින්නේ ඔයාලා ෆෝන් ආන්සර් කරන්න නැතුව හරි මොනව හරි ඔයාලා මේක ලියා ගන්න ලියාගෙන ඉවර වෙලා ලියාගෙන ඉවර වෙලා දෙවනි අකුර තනියෙන් හදන්න ඔයාලට ගිය සතියේ ටික හොඳට තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා ඔයාලා ටියුට් හම්බෙලා නැත්තම් ඒ ටියුට් එක ඉක්මනටම ලැබෙයි අපි තැපැල් කරලා තින්නේ ඔයාලා ෆෝන් ආන්සර් කරන්න නැතුව එහෙම ප්‍රශ්න කීපයක් වෙලා තියුණා ඒ ප්‍රමාණය විතරයි ටියුට් හම්බෙච්ච නැති අයට මේක වීඩියෝ එකක් විදියට හම්බෙනවා එතෙන්දි මේක නැවත පරීක්ෂා කරගන්න ඉතින් කොහමද මේ වෙලාවේ කම්මැලි කමක් නැතුව
වැරටික් කරන්න එහෙම නොත් ජීවිතේ ජය ගන්න පුළුවන්. ගිය සතිය මම කිව්වා 160ක් 160 කට්ටිය 160 විතරේ කියලා. ඒකේ මම දැක්ක වීඩියෝ එකකට කවුද දාලා තිනෝ 200න් 200 ගත්තු කට්ටියටත් 160 ළමයි පේල් කියලා. ඉතින් අර මේ මිනිස්සුන්ට මොලේ නැහැ මම කියන්නේ මේ කොරියාවේ භාෂාවේ නිර්මාතෘවරු ඇවිල්ලා ඉගෙනුවත් ළමයි උනන්දු ළමයට උනන්දුවක් නැත්තම් පේල් වෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න. ළමයා උනන්දු ඒකනේ මම කියන්නේ ළමයාගේ උනන්දුව 90ක් ඕන කියලා. ඒකයි මම කියන්නේ. එහෙම නැතුව මේ මං වැඩක මහ ලොකු වැඩකාරයෙක් කියලා කියනව නෙවෙයි. එහෙම මං කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. මට පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ ළමයා පාස් කරන්න පුළුවන් කියලා. මම අනිවාර්යයෙන්ම මේ ළමයි 10ක් 15ක් කට විතරයි පන්ති කරන්නේ. මොකෝ මට එහෙමනම් ලක්ෂ 25 30ක් ඉල්ලුවත් දෙනවා. එහෙම කරන්න බෑ. සී ඔයාලගේ 100ට 100ක් ඔයාලා වැඩ කරන්නේ. එතකොටයි ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැතුව නෑ. හරි. ඔයාලා වැඩ ටික කරන් යන්න.
ඔයක ලියර ඉවරයි නායකට තනියෙන් ලියන්න. මොකද අර මම කියලා තියෙන්නේ ඒ වගේ. ඊට පස්සේ මම නායක වෝට් එක ගිහම හරි වැරදි බලන්න. ඒක ලියර ඉවරයි නායකට ලියන්න. මේක ටිකක් අද කම්මැලි වැඩක් තියෙන ඉතින් කම්මැලි වෙන්න එපා හැම එකම විනෝදෙට කරන්න අමාරුයි මං කිව්වා ඔළුව හොයන ආතල් එක හැමදාම හොයන්නේ නැහැ ඔළුව හොයන ආතල් එක හොයන්න දෙන්න ගියොත් එහෙම ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ ඒකින්ද අද ටිකක් කම්මැලි වැඩක් තියෙන්නේ කම්මැලිකම මතක නැති කරලා කොරියන් ගැන හිතලා කරමු ආල් නයන්න ගත්තා එකතු කරා ඒ හදු එහදුනා නේ 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 අල් නයන්න ගත්තා එකතු කළා ඊයේ එතකොට හැදෙනවා නියේ හැදෙනවා නියේ අල් නයන්න ගත්තා එකතු කළා ඒ හැදෙනවා නේ අල් නයන්න ගත්තා එකතු කළා ඒ හැදුනා නියේ අල් නයන්න ගත්තා එකතු කළා වා හැදුනා නොවා
අරණන්න ගත්තා අරණන්න ගත්තා එකතු කළා වේ හැදුනා නුවේ හත්වෙනි එක අල්නා යන්න ගත් අල්නා යන්න ගත්තා එකතු කළා ඒත් වේ හැදුනා නුවේ අටවෙනි එක අල්නා යන්න ගත්තා එකතු කළා වෝ හැදුනා නෝ නවවෙනි එක අල් නයන්න ගත්තා එකතු කළා මේකත් වෝ මේක වේ සමාවෙන්න වේ අල් නයන්න ගත්තා එකතු කළා වේ හැදුනා වේ අල් නයන්න ගත්තා එකතු කළා වී හැදුනා නී අල් නයන්න ගත්තා එකතු කළා අයි හැදුනා නයි හැදුනා නයි නයි මේකත් ලියා ගන්න මේකත් ලියා ගන්න මේකත් ලියා ගන්න මේ විදිහට 154 ම ඔයගොල්ලෝ හදන්න ඕන මම දැන් දෙවෙනි අකුරත් හදලා පෙන්නුවා මයික් ඔෆ්
හරි අපි දැන් අකුරු ටික ওই විදියට ඔයාලා ගෙදරදී හදා ගන්න අකුරු ටික ඔයාලා ওই විදියට ගෙදරදී හදා ගන්න ඔක්කොම ටික දැන් මම හිතර තේරුම් ගන්න නැති මම කොහොමද හැදුවේ කියලා අපි දැන් කොරියන් අකුරුනේ ඉගෙන ගන්නවයි කියලා කොරියන් වචනයි කොරියන් අකුරු ලිව්වොත් වචනේත් අලුත් අකුරත් අලුත් එතකොට මතක හිටින්නේ නැහැ ඒක හින්දා අපි සිංහල නම් ලියමු කොරියන් අකුරු වලින් සිංහල නම් ලියමු කොරියන් අකුරු වලින් එතකොට මේ වකු දෙක ඔයාලා භාවිතා කරන්න ඕන අපි මුලින්ම මූලික හෝඩිය නම් ලියමුකෝ හතරවෙනි පිටුවේ තියෙන නම් වලින් පටන් ගමු හතරවෙනි පිටුවේ තියෙන නම් වලින් පටන් ගමු හැබැයි නම් ලියන්න ගියහම මේ 100ට 100ක්ම කරුණාව තියලා සිරිපාල්ල සෝමවා පාල්ල ඔක්කොම ලියන්න බෑ ඒක ලියන්න නම් තීනවන මේකේ තීන අකුරු ටික විතරයි ගන්න ඕන මේකේ තීන අකුරු ටික විතරයි ගන්න ඕන තව එකක් මතක තියා ගන්න ඕන සමහර අකුරු තීන කොරියන් භාෂාවේ මුලට ලියන්න බෑ ගයන්නක් මුලට ලියන්න බෑ දයන්නක් මුලට ලියන්න බෑ රයන්නක් මුලට ලියන්න බෑ ජයන්නක් මුලට ලියන්න බෑ කොරියන් භාෂාවේ ඩ සහ ට නැහැ. එතකොට මේ අකුරු ටිකට ආසන්න අකුරු තමයි ගන්න ඕන. දැන් ගයාන් කෙනෙක් කොරියාවට ගියාම කතා කරන්නේ කයාන් කියලා. කයාන්. කයාන්. ධම්මික කොරියාවට ගියාම තම්මික. තයන්න තම්මික. ඊළඟට රසික කොරියාවට ගියාම ලසික. බුද්ධික කොරියාවට ගියාම පුද්ධික 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 පුයන්නේ කියන්නේ පුද්ධික ජනිත් කොරියාවට ගියාම චනිත් චනිත් එතකොට ඩග්ලස් කොරියාවට ගියාම කොරියන් භාෂාවේ ඩයන්නක් නැහැ ඩයන්න තයන්නෙන් ඇහෙන්නේ තගලස් 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 කියලා තමයි කියන්නේ එතකොට අන්නේ නීති වලට යටත්ව දැන් අපිට ලියන්න ඕන වරුෂ විතාන කියලා. එතකොට ෂ එකක් නැහැ. ඒකට ලියන්න වෙන්නේ සා. යන්නේ ඒ වගේ සමහර අකුරු කොරියන් භාෂාවේ නැහැ. 100 100ක් සමාන වෙන්නේ නැහැ. දැන් ඒකනායක කියන වචනේ ඉංග්‍රීසියෙන් ලියලා තිබුණා. අපි දන්නවා අපේ එකෙක් ඉන්නවා ඒකනායක කියලා. ඉතින් අපි කියවනවා ඒකනායක කියලා. ඔක සුද්දෙකුට කියවන්න කිව්වම මොකද වෙන්නේ? ඌ කියවන්නේ ඒකනායක කියලා. ඒකනායක කියලා කියන්න බෑ. ඒකෙන් දා මේ හදන්නේ සිංහල නම් 100ට 100ක්ම ගැලපෙන විදියට ලියන්න නෙමෙයි මේ හදන්නේ සිංහල අකුරු උපයෝගී කරගෙන කොරියන් හෝඩිය මතක තියාගන්න පුළුවන්ද කියලා දැන් බලමු පළවෙනි එක මට ඕන මා පා අනිත් එක තමයි මම මේ කොමා ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ හොඳේ මොකද මම උගන්වන්නේ සිංහල නෙමෙයි මම උගන්වන්නේ කොරියන් දැන් බලමු අපි මයන් හදන්නේ කොහොමද කියලා මයන්නට අල් මයන්නට එකතු කරනවා යන්න හැදෙනවා මයන්න හැදෙනවා මයන්න එහෙමනම් ඔන්න මා හැදුවා මා 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 හැදුවා දැන් පයන්න හදන්නේ කොහොමද අල් පයන්නට එකතු කළා ආ හැදුනා පා ඔන්න හැදුවා මා පා කියලා මා පා දෙවනි එක මට හදන්න ඕන අනුර ආ නුර අනුර දැන් කොහොමද හදන්නේ අයන්න ලියන නම් බිඳුව දන ආ හැදෙනවා ආ අන්න ආ හැදුවා මේක තමයි මේ මේක විතරක් ලියන්න බෑ හොඳේ ඒක විතරක් ලිව්වොත් සංකේතයක් විතරයි ඒක විතරක් ලිව්වොත් සංකේතයක් විතරයි නූ හදන්නේ කොහොමද නයන්නට එකතු කරා ඌ හැදුනා නූ අන නූ ලිව්වා නූ දැන් මෙතන ර ර කියනකොට හරස්සිර දන අල් රයන්න දන ආනෙවි ගත්තාම ටිකක් සමාන එතකොට හැදෙනවා ර
එතකොට ශබ්ද කරනවා අනුර කියලා. එතකොට ශබ්ද කරනවා අනුර කියලා. ආඩු මට ලියන්න ඕන කපිල කියලා තුන්වෙනි එක. ල එතකොට මෙහෙම ලිව්වහම කා පී ල මෙහෙම ලිව්වොත් ක පී ල ක පී කපි ල මේකට වඩා නිවරදි මේක තමයි වඩා නිවරදි කපිල කියනකොට මේක ඒ තරම් සාර්ථක නිවරදි බවක් නැහැ මොකද්ද මේක තමයි කපිල කියනකොට හරි. දැන් මේ ටික තනියෙන් ලියලා මම දෙන මේ නම් ටික තනියම ලියාගන්න. මම දෙන මේ නම් ටික තනියම ලියාගන්න. ඔය හත ලියන් බල ඔයි හත ලිය ඔයි හත දහයක් දෙන්නද එහික ආ නෙමෙයි එක බිංදු එහා රස්තිරයි කියන්නේ ආ නෙමෙයි එක ආ කියලා ශබ්ද කරන්න බෑ ඒක අ අ ඇතුලෙන් ශබ්ද කරන්න ඕනේ එතකොට අනිත් අකුරු කියවෙන්නේ නැහැ අ බිංදු එහා රස්තිරයි කියන්නේ ආයන්න නෙමෙයි වරද්ද ගන්න එපා කොරියානු භාෂාව ඉගෙන ගන්න කියලා සිංහල අකුරු වල 100% සමාන අකුරු හොයන්න එපා එහෙම අකුරු හොයන්න නෑ තවත් භාෂාවකින් තවත් භාෂාවක් ලියන්න බෑ ඒක හොඳට මතක තියාගන්න ආසන්න શબ્දයක් විතරයි ගන්න පුළුවන් අපි හදන්නේ මෙතන මේ මටක ඔයාලා මේ අකුර එක මට ඔයාලා මේ අකුර ඉගෙන ගත්තත් එකයි මේ අකුර ඉගෙන ගත්තත් එපා හැබැයි මේකේ શબ્දේ නිවරදි වඳුර ගන්න શબ્දේ මේක ආ නෙමෙයි අ શબ્දේ මේක ආ ආ ඒක මතක තියාගන්න. ශබ්දයයි අඳුර ගන්න උත්සාහ කරන්න.
යාපා යා යන්නට තියෙන එක අකුරයි කොරියන් භාෂාවේ තියෙන මෙච්චරයි ඔක්කොටම ලියන්න තියෙන මේක යා පා යාපා දානින්දු මේක හැබැයි කොරියන් කට්ටිය කියන්නේ තනිදු කියලා දා නී දු කවුරු හරි මේ අකුර වෙනුවට මෙහෙම ලියලා තියෙනම් ඒක දනිදු වැරදි නෑ ඒක ඒකත් වැරදි නෑ ඊළඟට පු බු දු පුබුදු ඊළඟට රා සී ක මෙතන කවුරු හරි මෙහෙම ලියලා තියෙනම් ර ර එකත් වැරදි නෑ ඊළඟට ලිය බලමු පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එකට යනවා පස්වෙනි එක ඇවිල්ලා ඊ සු රු ඉසුරු ඒකේ කවුරු හරි මේ ඉර විතරක් ලියලා තියෙන එක වැරදි හොඳේ ඊ ඉර විතරක් ලියලා තියෙන එක වැරදි ඊළඟට 6 වෙනි එක සා යු ර 7 වෙනි එක උ දී ත මේ කවුරු හරි මේ මෙහෙම ලියලා තියෙන එකත් වැරදි එකත් වැරදි අඩුපාඩු හදාගන්න අඩුපාඩු හදාගන්න අඩුපාඩු හදාගන්න ලියාගන්න මාතෘකාව අඩුපාඩු හදන අය ඇති නේ තම පොඩ්ඩක් දෙමු මේ මේවා කරන්නේ මේ කොරියන් අකුරු අඳුරා ගැනීමේ පහසුවකට මිසක් එහෙම නැතුව මේ සිංහලෙන් නම් ලියන්නේ මේක නැවත නැවතත් මතක් කරන්නේ නැවත නැවතත් මතක් කරන්නේ මේක මේ පහ අකුර මතක තබා ගැනීමේ ක්‍රමයක් විදියට එහෙම නැතුව මේක මේ සමහර වෙලාවට සමහර පන්තිවල කොරියන් වචන ඉත කොරියන් වචන අලුත් නේ පුතේ තාම ඒකින් දැයි මේ දන්න දෙයක් දැන් අපි අර ඉස්කෝලේ අර කාලේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ඒ වගේ ඒවා කරේ ආන්න ඒකින් ද තමයි මේවා මේ විදියට ලියන්නේ ඒක මතක තියාගන්න එහෙම නැත්නම් මේක 100 100ක් සිංහල නමක් කොරියන් නමක් සිංහල නමක් කොරියන් අකුරු වලින් ලියන්න නෙමෙයි හදන්නේ හොඳේ හරි මම විශ්වාස කරනවා දැන් හරි කියලා දැන් ලියාගන්න සිංහල භාෂාවේ මෙන්ම ලියාගන්න සිංහල භාෂාවේ මෙන්ම කොරියානු භාෂාවේද සිංහල භාෂාවේ මෙන්ම කොරියානු භාෂාවේද හල් කිරීමක් ඇත සිංහල භාෂාවේ මෙන්ම කොරියානු භාෂාවේද හල් කිරීමක් ඇත සිංහල භාෂාවේ හල් කිරීම අක්ෂරයට ඉහළින් සිදු කරන අතර කොරියානු භාෂාවේ හල් කිරීම අක්ෂරයට පහළින් සිදු කරයි සිංහල භාෂාවේ හල් කිරීම අක්ෂරයට ඉහළින් සිදු කරන අතර කොරියානු භාෂාවේ හල් කිරීම අක්ෂරයට පහළින් සිදු කරයි මම කිව්වා කොරියන් භාෂාවේ තීනේ සංකේත 24යි කියලා තීනේ සංකේත 24යි කියලා එතකොට දැන් අපි 24ම ඉගෙනගෙන ඉවරයි වෙන සංකේත නැහැ එහෙමනම් අපිට කරන් ඒ තීන සංකේත වලින්ම තමයි හල් කිරීමක් සිද්ධ කරන්න වෙන්නේ ඒක හින්දා ඒකත් අපි ලියමු ඊළඟට තව මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද දන්නවද මේ
හල් කිරීම මේ වෙන විදිය විතරයි හල් කිරීම කියලා වෙනම පාඩමක් මේ අකුරක් හල් වෙන විදිය විතරයි ඒක හොඳට මතක තියාගන්න හල් කිරීම කියන්නේ වෙනම පාඩමක් මේ අකුරක් හල් වෙන විදිය විතරයි සිං ලියා ගන්න සටහනට සිංහල භාෂාවට හල් කිරීම සඳහා සිංහල භාෂාවට හල් කිරීම සඳහා වෙනත් සංකේත තිබුණද සිංහල භාෂාවට හල් කිරීම සඳහා වෙනත් සංකේත තිබුණද කොරියානු භාෂාවේ හල් කිරීම සිදු කරනුයේ කොරියානු භාෂාවේ හල් කිරීම සිදු කරනුයේ ව්‍යංජන සංකේතයක්ගෙන ව්‍යංජන සංකේතයක්ගෙන පහලින් ලිවීමෙනි ව්‍යංජන සංකේතයක්ගෙන පහලින් ලිවීමෙනි ව්‍යංජන සංකේතයක්ගෙන පහලින් ලිවීමෙනි පහලින් ලිවීමෙනි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා දැන් අපට ලියන්න ඕන ඌ පූ ල් උපුල් මේක කොහොමද ලියන්නේ ඔන්න උයන්න ලිව්වා ඌ ඔන්න පුයන්නත් ලිව්වා පූ දැන් මේක මෙහෙම ලිව්වහම හරියද මං කිව්වා ව්‍යංජන සංකේත ස්වර සංකේත තනියෙන් ලියන්න බෑ කියලා එතකොට මෙහෙම ලිව්වහම අර නිකන් පැත්තකින් කොම්බුවක් ලියලා තිබුණා මේක මේකට අගයක් තියෙද මේක මෙයා මෙහෙම හිටියයි කියලා ඒ දෙකම ඒ වගේම තමයි ඒක හින්දා මෙතෙන්දි කරන්න වෙන මෙහෙමයි මේ වගේ ව්‍යංජන සංකේතයක් තනි වුණාම ඒ මේ වගේ ව්‍යංජන සංකේතයක් තනි වුණාම ඒ තනි වෙච්ච ව්‍යංජන සංකේතය පෙර අක්ෂරේ පහළට කියනවා එතකොට අල්ල යන්න ලියනවා මෙන්න මෙතනින් මෙහෙම හරි මැද්දෙන් උපුල් කියලා උපුල් කියලා ඊළඟට බලමු මන් සමන් කියලා ලියනවා සා මා මා එතකොට සා මා න් අල්ල යන්න එනවා පෙර අක්ෂරේ පල්ලෙහාට අල්ල යන්න එතකොට සමන් කියලා ওই විදියට හල් වෙනවා දැන් ওই දෙකම අගටනේ ලියවුනේ දැන් මට ලියන්න ඕනේ ඉන්දික කියලා ඊ ම් දී ක මං කව සිංහල අකුරු ගැන මං එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ මම උගන්වන්නේ කොරියෙන් කියලා ඔන්න ඊ ලිව්වා ඊ එතකොට අල්න යන්න එන්න ඕනේ යන්නේ පල්ලෙහාට ඊළඟට දී ලිව්වා ඊළඟට ක ලිව්වා ඉන්දික ඉන්දික දැන් මගේ නම ලියන්න කියොත් සා ම් පා හල් කිරීම දෙකයි අල්තයන් අල්පයන් පල්ලෙහා අල් මයන් අල් සයන් පල්ලෙහා එතකොට සා ම් පා සම්පත් මේක ශබ්ද කරන්නේ සම්පත් කියලා සම්පත් ඔය උදාහරණ තුන ලියා ගන්න ලියාගෙන ඉවරලා මම දෙන මේ නම් ටික ආයිමත් ලියන්න ඔයාල सिंगल नाम बट अवश्य विधि इतर एक देखाई तुनाई हतराई मे नाम पहात लील दी उदाहरण के लिए आगे Thank you.
ඔයාලා දැන් මේ ඩම් ටික ලියන්න මේ ටික ලියාගෙන මේ ඩම් ටික ලියන්න
හරි බලමු මේ නම් ටික දැන් කොහොමද ලියවෙන්නේ කියලා උනන්දුවෙන් වැඩ කරන අයට කොරියන් ගමනක් තියෙයි නැත් බැහැ මේ මට ඕන ටිකක් තියෙනවා පළවෙනි එක ලියලා තියෙන්නේ සාරා සා රා මෙහෙම ලිව්වොත් තමයි වැඩි සාර්ථක සමහරු ලියලා ඇති මෙහෙම ස ර මේක කියවන්නේ සරත් කියලා වැරදි කියලා මම කියන්නේ නැහැ මට මේ අකුරු ඉගෙන ගත්තත් එකයි අනිත් අකුරු ඉගෙන ගත්තත් එකයි ඊළඟට ලියලා ඇති නී ඒව නම් වෙන විදියක් නැහැ නී නී මා මා ල් නිමල් මේක පළවෙනි එක මේක දෙවෙනි එක මේක ඇවිල්ලා පළවෙනි එකේ උදාහරණයක් ඊළඟට ලියලා ලියන්න ඕන ආ අල්පයන්න පහලට අප් ස රා අප්සරා ඊළඟට දා සු ම් ඊළඟට ලා සා ම් ලක්ෂාන් ඔය විදියට 3 4 5 ඔය විදියට තමයි වඩාත් නිවැරදි ඔහොම ලියන්න දැන් අපි ගෙදර වැඩ නම් 20 අර අකුරු 50 154 ම හදන්න මේ විදියට නම් 25ක් ලියලා ලබන සතියේ වැඩට ලෑස්ති වෙලා ඉමු. අද තේරුවාද දුවේ පුතේ ඔයාලට? අද තේරුවාද දුවේ පුතේ ඔයාලට? ටිකක් අම්මැලි කමට වගේ ගෙවුණා කියලා මට තේරෙනවා. ඉතින් මට මීට වඩා මේක පැහැදිලි කරන්න සරල ක්‍රමයක් මගේ ගාව නැහැ. හැබැයි ඉතින් අපි මේ ටික පැනගත්තට පස්සේ ඕනම එකක මුල ඒ තරම් සා මිහිරි නෑ. හැබැයි මේ ටික ඉගෙන ගත්තට පස්සේ लबण सत्य हमेमु वाला हेमोटम सुबरात्र එහෙනම් තාම්චුවේ මන්නදා ම් තාම්චුවේ මන්නදා යොල්ෂිමේ කොම්බු හප්සිදා ම් යොල්ෂිමේ කොම්බු හප්සිදා තාම්චුවේ මන්නම් මන්නදා මන්නායෝ ම් ඒ විදියට අපි ඒව ඉස්සරහට කතා කරමු මේ වචන